නිවන් දකින්නටසිෙරි සත්ධරුණ සිව්ුවනක් පිරිසම නිවන්දොර අභියසට. යහපත සැලසේවා සෝ අත්ේවා අපි අයිතිහාසික රිටිගල පුුණණිභූමයට පොඩිස්වාමින් වහන්සේත් එක් ස පැමිණයා ඔබ දන්නවා රිටිකල විශාල නාගස්වොලින් පිරිච්ච මහානා වනයක් නා වන්නේට මැදි වූ ආරාම සංකීරණයක් තමයි ප්‍රටි කළ තිෙන්නේ නා වන්න ආරාමය ඉඳල අපි සෝධනම් වෙනවා ඔබට මේ ධර්ම දේශනාව ගෙන එන්නට ඉට මත්තෙන් අපි මතක් කරන්නට ඕනේ ඇතටම අපි වැඩසටහන් මාලාව දියත් කරලා අපි ස්වාමීන් වහන්සේ පැවිදි දිවට පත්තුවාට පසුව අපි ඔබෙන් ඉල්ලි මක් කරා ඔබට හැකියාව තියෙනවනන් මේ ධර්මදේශනා විකාශනය කරන්නටත් එවගේම උන්නසේ වැඩ සිටින මේ ජාතයන්තර බෞුන් වැඩ මධ්‍යස්ථානය උන්නාසලාට හිත සුව පිණිස වැඩවාසය කරට අ වැසි පරිසරය හදන්ටත් ඔබට පුළුවන් අුරුෙන් අපිට උදව් කරන්න කියලා. ඉතාම සතුටින් අපේ මතක් කරනවා බොහෝ රටවල්ලොල අපේ පංවත් පිරිසත් ලංකාව පින්වත් පිරිසත් මේ සඳහා අපට උදව් කර අපි අවස්ථා කීපකදීම ඒ පිරිස මතක් කරලා එ පිරිසට පින් අනුමෝදන් කර මේ ගේ ඥාතන්ට පින් අනුමෝදන් කර අපිට මේමොතේ උදව් කරපු පිරිසක්කින්නවා පිරිසත් අපි මේ වෙලාවේ මතක් කරම HP පත්ම සිරිම හතා හලාවද්ද එතුමා දෙමාපයන්ට සහ සජවත සිටන සියල්ම ඥාතන්ට පින් අනුමෝදන් කරන්න කියලා අපිට උදව් කර සමරක් කොඩි පවුලේ සියුම දෙනා ියගෙන ඥාතීන්ටත් එවගේ සුජිවත්ව ඉන්න ඥාතීන්ටත් ධර්මදානය පිණිසත් අපිට උදව්පදව් කරා රංගසූරය බණ්ඩාර මහතා කළුතර ධනපාල බමුණුකම අමරා ගුණතිලක මළගේ ඥාතීන්ට පිින් පිණිස කාන්ති ගම්ලත් මේග ඥාතීන්ට පින් අනුවෝදන් කරලා ධර්මදානීම වශයෙන් මේ උදව කරනවා කියලා අපිට ප්‍රකාශ කරා නාලනී මහත්මයත් එයා කාරෙන්ම අපට උදව් කරාඒවගේම මියගේ මවස්සහපයා මැනුවල් පෙරේර මාගර පෙරේර මෙ මේ දෙපලට පින්හනු මෝදන් කරන්නත් එ වගේ මියගේ පුතා මංජුල විජේතුන්ග එවගේ මල්ලි බොනි පෙරේර බෑන වසන්ත විජේසිංහ සවල ද ට පිින් ොද කරන විිේෂ වසන්ගත මියගේ හැමෝටම පිංගන ොද කරන්න ලිකු අනුමා කනුවරත් මහත්මය නවසී ලන්තේඉදලා ඒවගේ තුමිය ගෙමාව මාතාවිතානගේ සැප්තැම්බර්ු විසි පස්සුවෙන්නේ දට අවුරුදු දහයක් මිය ගිහිල්ලා එතුමිය ගෙමාව ඒමිය ගෙමාව වෙනුවෙන් පින් අනුමෝදන් කරන කෙළ අපට උදව් කරා ඒවගේ මත් මතක් කරටඕනේ විශේෂයෙන්ම විමලා අයිලින් මෙය කැනඩාවේ රනතුංග අයිලින් රණතුංග මේ පිරිසත් අපට උදව් කර ධර්ම දානමය වශයෙන් මේ වැඩසටහන් කරලා විකාශය කරනට කියලා අපිට මතක්කර ඔස්ට්‍රේලියාවේ මහත්මයක් ඇය නම් සඳහන් කරන්නට පා කියල විශේෂය මිලිමක් කර ඇය මේක ඥාතින්ටත් ඒවගේ ධර්ම ශ්‍රණය කර සියල්ම දෙ නත් ඉන්නන මොදරන්න කි සේනක බස්නාක කොළඹ එතුමාගේ නැගැනිය විමලා ඇතුළු විමලා එවගේම කමලි තු ුතු ඇතු සම පිගන ොද කරන්න කෙලා අපට ප්‍රකාශ කර දිල් හාන් ජයිලත් ෝස්ට්‍රේලියාවේ ඒ මහත්මයක්ත් එතුමගේ ඥාතන්ට පින්දන්නඩ කෙවා විශෂම බෙරිඳද දරුවන් දෙනාටත් විශෂෙන් පින් අනු මෝදන් කරන්න කිව එවගේ ආරයෝපතිය පිරළ මහත්මය දුකෙන් මදී නිදහස්වන්නට සියල්ම දෙදිනාටම පින් අන මෝදන් කර කියලා ්‍රකාශ කර අනුෂා තිසේර එංගලන්ත දලා එතුමත් තාත තු ත පින් ෝදක කර කිව. දාණ ප්‍රේමරත්මහත්මය පවුල යාාතන්ට පිවන ෝොද කරන්නන කියෙලා කිව මේ පිරිස අපට උදව්පදව් කලා. අපි මේ වන විට ඔබ ලබාදුන්නු එස් සියලුම ආධාරයන් පන්සලේ නායක හාමුදුරුවන්ටත් අපේ පොලිස්වාමින්න් වහන්සේටත් මේ දෙපල උදෙසාම අප ඒ මුදල් පූජා කරා. ඔබ සුමාන තුනක හතරක වැනි කෙටිකාලයක් බෙන්ුවෙන් අපිට මෙයා කරෙ ලබා දුන්නු මුදල් හදල්ල් වටිනාකම දොළොස් ලක්ෂ. තලිස්ථාහක් මේ දුළුස් ලක්ෂ හතලිස්ථාහම මේ වෙන විට අවස්ථා හතරකද පන්සලට මම ගහිලා ලබා දුන්නා බොහෝ විට ඔබ ලබා දුන්නේ අපිට ලබා දුන්න මේ වැඩසටහන් ප්‍රචාරය කරන්නටත් අපිට කිසිම් මුදලක් තියාගන්නකල සහරයි කිව්වා ඒවගේ විහාරස්ථානයේ දියුණු උදෙසාත් දෙවල් පූජා කරන්න කෙලා අපිට කිව්වා නමුත් අපි ඔබ ලබාදුන්න සෑම මුදලක්ම මේ වන විට ලබාදීලා දො ක්ෂහ අතරිස්ථහක මුොදර. එඒනිසා අපි ඔබට යළිත් මතක් කරන. විහාරස්ථානය මේ වන විට ඉදිරි වල්ලකුල බැම්මේ වැඩකට යුතුසිදුවමින් පවතිනවා එවගේ විස්මින් වහන්සල වැඩසිටින ආවාසකයි වැඩ දැන් සට හැත්තැවක් විතර. ඉවරයි බෝධි ප්‍රාකාරය වැඩට යුතුත් ආරම්ම කල තින චෛත්‍යයක්ත් විශා වශයෙන් ආරම්ම කල තින නාකස්වාමන්හන්සේ හැම දෙයක් කළමනා කරනය කරගන ඉතාම යහපත් වෙන ආකාරයට විහාරස්ථානය න්නාසලට පහසුවෙන් වැඩයින්ටත් මේ බවන් මඩ ා්‍යත්‍ර භවන අධ්‍යාථානයට එන අයට පහසුවෙන් තමන්ගේආධ්‍යත්මික සේ ළඟාකරකට විසි පරිසරයත් නිර්මාණය කරන්නට ඔබ ලබාදුන්න මුදල් යොදවල විහරස්ථානය දියුණු කරලා තියෙන. ඉතිං මේගනපි සතුනින් ඔට මතක්කරනවා ඔබ ලබදදුුණු සෑ දලක්ම යලි කියන්නේ වැඩ සටහන් ප්‍රචාරය උදෙසා ඔබල බදුන්නනෑ මුදලක් ඒදලත් අප විහරස්ථානය වෙනුවෙන් පූජ කරල තියෙනවා. ඉතිං ඔබට පුළුවන් යලිත් මේ සඳහා දායකවෙන්න්න අපිේ කතට ගෞරුවෙන් මතක් කරනවා අපිට කතාරන්න පුළුව බිඳුව හැතයි කෑටයි දෙසිය විසතුන කසයටට මගේ දුර කතනන්කය කතා කරන්න පුළුවන් අපි ඔබ ටආරධන කන දායකවෙන්න කළ ෙෙන දැන් අපි රිටිගල අධහාසික පුුණ බෝමේ දලා මේ ධර්ම දේශනාව ශ්‍රණය කරන්නට ලෑස්න් ඔබ රධනා කරන ිතැන්සිට පොි හාමුදුර දශ කරන මේ ධර්මය ඉතා මැනවින් ශ්‍රවණය කර හැටියට. හොඳයි කවුරුත් සාධ කාාරයක් දෙන් සාදුසාදු සා නමු තස්ස භගෝතු වරහතු සම්ම සම්බුතස් නමුතස්ස භගෝතු අරහතු සම්ම සම්බුතස් නමුතස් භගෝතු වරහතු සම්මමා සම්බුතස් සමන්තා චක්කවාලේ සු අත්‍රා ග්චන්තු දේවතා සද්දම්මංමනිරාජස්ස සුනන්තෝ සගගමොක්කදං දම්මසාවන කාලෝ අයං පදන්තා දම්මසාවන කාලෝ අයං බදන්තා දම්මසාවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම් බුද්දස් හොඳයි ඔබ සේලුම දෙනා සූදානම් වෙන්නේ බුදුපියාණන් වහන්සේ විසින් ඉස්මතුකොට වදාල පරම පවිත්‍ර සිරි සද්ධර්මයෙන් විිදක්ශ්‍රවණය කරන්නට. තිං ඒක නිසා අපි සියලුම දෙනා තේරුම් ගත යුතුයි. හැමදාමත් මතක් කරන විදිට බුදුපියාණන් වහන්සේ ධර්මය දේශනා කරලා තියෙන්නේ රාගයෙන්මි දෙන්නටයි. දේශයෙන් ම දෙන්නටයි මොහෙෙන් මි දෙන්නටයි ඒක නිසා ගාගෙන් දේශයෙන් මෝහෙෙන් මිදී නිදහස් වීමෙන් තොරධර්මයක් පුද්ධධර්මයක් වෙන්නෙන රාගෙන් දේශයෙන් මෝහෙෙන් මිදී දහස්වීමේ මාර්ගයෙන් තොර වූ ප්‍රතිපදාවක් දම්මානු දම්ම ප්‍රතිපදාවක් වෙන්නෙත්න ඉතින් ඒ බව අපි අතා පරදි තේරුම් ත්තොත් අපිට පුළුවන් වෙනවා මේ රාගෙන් දේශයෙන් මොහෙෙන් මිදේ දහස් වීමේ මාර්ගය නිවැරදිව සොයා දැන තේරුම් මරගෙන අනුගමනය කරන්නට ඒ අනගමනය කරනවා කියන්නේ තමගගේ හිතේ ඇතිවෙන රාගය විරාග කරගන්න. තමන්ගේ හිතේ ඇතිව දවේශය වීත දෝෂීතත්ත්වයට පත් කරගන්න. තමන්ගේ හිතේ ඇතිවෙන මෝහය වීත මෝහි තත්ත්වයට පත්කරගන්න. එතකට රාගේ දේශය මෝහය, වීතරාගේ වීතදේශී වීත මෝහහි කරගන්නවාන? අන්නේ අවස්ථාවද ඔප නිවන්සුවේට පත්වෙන. ඔබට නිවන්දකින්නට පුළුවන් වෙනවා. ඒක නිසා තමයි බුදුපාණන් වහන්සේ පෙන්න ලදීලා තියෙන්නේ ප්‍රාගක්කයෝ නිබ්බාන දෝසක්කයෝ නිබ්බාන මෝහක්කයෝ නිබ්බානං ආදී වශයෙන් ධර්මයක් හැටියට. ඉතින් අපි තේරුම් ගතයුතුයි, රාගේෙන් දේශෙන් මෝහෙෙන් මිදී නිදහස්වීම බුද්ධහමේ තියෙන බුද්ධර්මය තියෙන ඒකායන ප්‍රතිපදාවනං අපි තේරුම් ගත යුතුයිත් බොහොම පැහැදිලිව රාගේෙන් මිදීමත්, දේශයෙන් මිදීමත් මෝහෙෙන් මිදීමත් කියන කරුණු තුන අරභයා තමයි යම් දේශනාවක් බුදුපාණන් වහන්සේ බුද්ධර්මය හැටියට. දැන වදාාරනෝ නම් පෙන්නන්නේ. තිංඒක නිසා අද මාතෘකාව කරගන්න මේ අනාත පින්ඩිකස්සාරාමේ හෙම නැත්තන් සැවැත්නුවර ජේතවනාරාමේ දම් සබා මණ්ඩ පේදී බුදුපාණන් වහන්සේ දේශනා කර වදාල මහා මංගල සූත්‍රයේ පිළිබඳව බොහොම කෙටි ධර්ම දේශනාවක් කරන්නටයි. තිංඒක නිසා අපි සියලුම දෙනා බොහොම අවධානයෙන් මේ මහ මංගල සූත්‍රයේ කියපු දහම් කරනුතිහා පලන්න ටඕනේ දහ මැහැ පාදා ගන්නට. ඉති මේ බුදුපාණන් වන්සේ මහා මංගල සූත්‍රයේ දේශනා කරලා තියෙන්න්නේ සුපුරුදු විදිහට ජේතවනාරාමේ ධර්ම දේශනා කරන කාලය අතර තුරේදී. ජේතවනාරාමේ ධර්මය දේශනා කරන කාලෙදි දේශනා කරපු මහා මංගල සූත්‍රයේ පැහැදිලිය බුදු හමුදුරෝ පේනලා තියෙන්නෙත් රාගේම් මිද මේ පාරක් දේශයෙන් මිදීම පාක් මෝහේ මිදීමේ පාරක් මයි. වෙන මකක්වත් නෙම. ඉතිං ඒක නිසාපි තේරුම් ගන්නට ඕනෙ මහා මංගල සූත්‍රය අපි නිවැදිව තේරුම් ගන්නවා නම් අපිට පුළුවන්ගම තියෙනවා නිවන්දාකින්ට. මහා මංගල සූත්‍රය අපි නිවැරදිව අනුගමනය කරනවා නම් අපිට පුළුවංගම තියෙනවා නිවන්දකින්න. ඒක නිසා මහා මංගල සූත්‍රය හරියට තේරුම් ගන්නේ නැතිතා කල් අපි මොනතරම් මහා මංගල සූත්‍රයේ සජ්්‍යායනාකරත් කටපාඩංගරත් ලිව්වත් කිව්ව ඇති වැඩක් වෙන්නේ නෑ. තින් මේ මහා මංගලසූත්‍රයේ බුදුපියන් වන්සේ පෙනනලදීලා තියෙන වැදගත්ම වචනය තමයි ඒතම් මංගල මුත්තම. ඒතම් මංගල මුත්තමං කිය එක. අපි හරියට තේරුම් ගත්තොත් මේ මහා මංගල සූත්‍රයේ කියන්නේ මොනවාගේ ධර්මයක් ද කියන එක අපිට පැහැදිලිව තේරෙනවා පැහැදිලිව ප්‍රත්‍යක්ෂ කරගන්නට පසක් කරගන්නට පුළුවංකම ලැබෙන. ඉතින් අපි එක කරුණක් ගත්තොත් අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවන. පූජාච පූජනී යානං ඒතම් මංගල මුත්තම. මෙතනද ඒ තන් කියන්නේ මේ වර්තමාන මොහොත. මේ වර්මාන මොහොතේ තමයි ප්‍රථක්ජන පුද්ගලෙක් රාග්‍ය දවේශය මෝහය උපදවාගෙන මේ මංගල කියන එක හබාගෙන යන්න. මගුල් සක්වල ඇතිකර ගන්නේ. අපි සිංහල භාෂාවෙන් කියනෝ මගුලක් පසු පස හබාගෙන යනු. මේ මගුලක් පස්සේ හබාගෙන යනකෙන් මිදී නිදහස්වීම තමයි ඒතම් මංගල මුතමං කියලා කියන්නේ. මුත්ත කියන්නේ නිදහස්වීම මං කියන්නේ සහමුලිීමම මිදී නිදහස්සවීම. මුත මංකිව් හම සාහමුලින්ම වෙෙන් වෙලා මිදී නිදහස් වවීම. ඉතින් ඒතම් අංගල මුත්තමං කියලා ධර්මතාවයක් තමයි මේ මහා මංගල සූත්‍රයේ එදා ජේත වනාරාමිද බුදුපාණන් වහන්සේ පෙන්නලා ඉස්මතු කරලා තියෙන්. ඉතින් අපික තවත් පද පෙලකින් කිව්වොත් ඒතම් මංගල මුත්තමං කියන එකම ඒතන් සන්තං, ඒතම් පනීතං යදිදන් සබ්බ සංකාර සමතෝ, සබ්බ උපදි පටිනිස් සක්්ගෝ, තන්හක්වයෝ විරාගෝ නිරෝධෝ, නිබ්භානන්තී කියලත් කියන. මෙන්න මේකම තමයි කැටි කල්ලා කිව්වේ, ඒතම් මංගල මුත්තමං කියලා. මගුල් සක්වලින් මිදේ නිදහස්සීමේ පාර. මේ මගුල කියනෙක ප්‍රථජන පුද්ගලයා හාගෙන යන දෙයක් මංගල කියන එක. මේ මංගල කියනෙ හභාගෙන යනෙ එකේ කෙවරක් නෑ පෘ්‍රථජන පුද්ගලේ. ආශ්වාදයෙන් සෑහීමකට පත්වේනනෑ. ඇසට පේන රූප කණට එහෙන ශබ්ද නාසේටයන ගඳ සුවන්ද දිවටයන රස කායටයන පහස මනසටේන දම්ම සිතුවිලි. අරමුණු. මෙන්න මේ වගේ ධර්මතාවයන් හයක් ඇසකණනාසේ දිවශරීරයේ මනකයෙන් හයට ප්‍රාකාරව, ක්‍රියාත්මක වෙන නිසා, ඒ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් හයට ප්‍රාකාරව ඒ අරමුණු හයට ආවේනිකව, අපි යම් කිසි ක්‍රියාකාරකම් මාලාවක් සිතුවිලි මාලාවක් වචන සමුදායක් පිට කරනවා. කායේන වාචා චිත්තේන ක්‍රියාවෙන් සිතුවිල්ලෙන් වචනෙන්. මේ ක්‍රියාවෙන් සිතුවිල්ලෙන් වචනයෙන් අපි ක්‍රියාකාරකම් කරනකොට අපි විසිම්ම දාගත්ත මින්මක් දාගන්නවා. මේ මින්මට කියනවා ඉච්ච කියලා. ඉච්ච කියන මින්ම අපි දාගන්නවවා මොකටද දාගන්නේ. තමන්ට කැමැති දේවල් තෝරාගෙන ඒට ඇලෙන්නට අකමැති දේවල් තෝරාගෙනේ වට ගැටෙන්න්නට කැමැති අකමැති දේවල් තෝරාගෙන ඒ අතර මනින්නට. මේ කැමැතිදේට ප්‍රියදයට ඇලීම අප්‍රියදයට ගැටීම ප්‍රියාප්‍රිය අතර මැනීම කියන වැරදි ගති තුන නිසා තමයි. අපි සන්තන් කියන තත්ත්වය හදාගන්න. රාගේ දේශය මෝහය වර්තමානම හොතේ හිතේ උපදවාගන්න බිහිකරගන්නේ මූල්බස්සවා ගන්න. ති ඒක නිසා අපි තේරුම්ගතයුදයි ඔබ විසින්ම තමම් විසින්ම මං විසින්ම හදාගන්න ඉච්චට තමයි. මම බද්ධ වෙන්න. ඒ වෙන කෙනෙට බද්ධ කරන්නත් බෑ තමම්ම තමයි බද්ධ වෙන්න. මම මහදාගත්ත ඉච්චට මමම බද්ධ වෙන. මෙන්න මෙහෙම ච්ච බද්ධවීම නිසා තමයි අපි ලෝක කියන ප්‍රතිඵලය නිර්මාණය කරගන්න. අපි ලෝකෝත්තර කියන තත්ත්වයට පත්වෙන්නේ නෑ ඒ අවස්ථාවේති. ඒක නිසා ඉච්චාය බද්ධති ලෝකෝ කියලා බුදු හාමුදුරුවෝ පෙන්න ලදීලා තියෙන. ඉච්චාය බද්ධති වෙන තාක්කල් අපි ලෝකයේ නිර්මාණය කරගන්න. ච්ච හදාගන්නේ තම. මේ ච්චායබද්ජති කිය එක කෙලවරක් නැහැ යායන් තන්හා පූර්ණෝ භවිකා නන්දිරාගසාගතා ත්‍ර තත්්‍ර අභි නන්දනී හැටියට කෙලවරක් නැතු නැවත නැවතත් නැවතනවතත් මේ ඉච්ච හදාගෙන ඉච්චට බද්ධවෙමින් සෑහීමකට පත් නොවී මංගල කියන එක හබාගෙන යනවා. ඉතින් මේ මංගල කියන එක හබාගෙන යන තාක්කල් අපි මගුල් සක්වල අතරමං වෙන. මගුල් සක්වල අතර මං වෙන තාක්කල් අපිට අවමංගල කියන ත්යටත් මුහුණ දෙන්නට සිද්ද වෙන. එක නිසා මංගල හමාාගෙන යන තාක්කල් තමයි අවමංගල වෙන්නේ එතකොට අවමංගලවලින් මිදී නිදහස් වන්න නම් මංගලවලින් මිදී නිදහස් වන්න වෙන තින් ඒ බවතේරුන්ගත්තොත් අපිට තරෙනවා මේ ඒ තම් මංගල මුත්ති මං කියලා පෙන්නුව මොකක්ද කියන එක. ඒ නිසා අපි සියලුම දෙනා සිහිපත් කරගන්න ට ඕනේ කල්පනා කරගන්න ඕන බුදුපාණන් වහන්සේ පෙන්නලදීලති නො. සබ්බේතේ රෝග, සබ්බේතේ බය සබ්බේතේ අන්තරාය සබ්බේතයේ උපද්දවා. සබ්බේතයේ තුන්නෙමිත්තා සබ්බේතයේ අවමංගලා විනස්සන්තු. හැටියට. මේ හැමේකේම පෙන්න නො. සබ්බේ තේරෝග, සබබේතයේ බයා සබ්බේතේ අන්තරාය. සබ්බේතයේ උපද්දවා. සබබේතේ දුන්නෙමිත්. සබ්බේතේ අවමංගලා. මේ තේ කියල මෙතන පෙන්නන්නේ තේ සංහේතුන් තතාගතු රාගේ තමයි රෝගය දවේශය තමයි රෝගය මෝහේ තමයි රෝගය මෙ තේසන් තමයි රෝගය. එකයිකිවේ සබ්බේතේ රෝග. ඊගවෙක තමයි සබ්බේතේ බය. රාගේ නිසා තමයි බය ඇැතිවෙන්නේ සංසාහර බයක් දේශය නිසා තමයි බයක් ඇතිවෙන්න මෝහේ නිසා තමයි සංසාර බයක් තමන් උපාධානය කරගත්තේවා ගොඩගහ ගත්තේ අල්ලගත්තේ නැතිවේ කියන බයක් ඇතිවෙන්. එහමනම් සබ්බේතයේ බය. සබ්බේතයේ උපද්දවා. සබ්බේතයේ අන්තරාය. අන්තරයට පත්වෙන්නේ අනිච්ච දුක් අනත්ත කියනන්තරට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඇයි. දුක්ක දෝමනස්ස උපායාසා විනිස් සන්තූ කියන තත්ත්වයට අන්තරායට මුහුණ දෙන්න සිද්ධවෙන්නේ ඇයි අපි මේ සංකරගත්ත නිසා රාගේ දේශය මොහේ එකතු කරගත්ත නිසා. ඒක නිසා කිවා සබ්බේතයේ අන්තරාය ඒ වගේම සබ්බේතයේ උපදදවා. මේ උපද්දව ඇතිවෙන්නේ දුක් දෝම්නස් ඇතිවෙන්නේ මේව තමයි උපද්දව. දුක්ක දෝමනස්ව උපායාස. මේ දුක් දෝමනස් ඇතිවෙන එක තමයි උපද්ධවය මේ උපද්දවය ඇතිවෙෙන සබ්බේතය නිසා. අි මේ සියලු මාආකාරයට රාගේ දේශය මෝහය, සබ්බ කාය පටිසංකරගන්න නිසා. කායකාය ක්‍රියාත්මක කරමින් ප්‍රියාවෙන් ක්‍රියාවට බැඳමින් සංසාර රෝගය පාත්වාගෙන යනට අවශ්‍ය ක්‍රියාකාරකම් මාලාවක්, ්‍රියාත්මක කරමින් යන නිසා තමයි මේ සබබේතය කියන තත්ත්වයෙන් අපි රෝගා බයා අන්තරායා උපද්දවා කියන තත්ත්වයන් වලට පත්වෙන් මේක කිව්වා සබබේතයේ අවමංගලා කියලා තනි වචනයකින් මේ අවමංගලා කියන තත්ත්වයට පත්වෙන්න්නත් සබ්බේතය කරගන්න නිසා රාගේ දේශය මෝහය කියන තුන අබ්බ කරගන්න නිසා තමන්ගේ වසගේට අබ්බ කරගන්න නිසා සබ්බේතයේ කරගන්න නිසා. ඒ නිසා සබ්බේතේ මංගල කරගන්ඩ ගිය නිසා තමයි සබ්බේතයේ අවමංගලා විෙනස් සන්තුූුවෙන්. ති ඒක නිසාපි තේරුම්ගතයුතුයි මේ රාග්‍ය දේශය මෝහය එකතුකරන්නේ යන වෙලාව එකතු කරන්න යන මොහොතේ තමයි අපට පුළුවන් වෙන්න. මේ මංගල හද ඇතුව සබ්බේතයේ අවමංගලා වෙන බව තේරුම් අරගෙන මේ මංගලවෙලින් මිදේ නිදහස් වන්න. මේ වර්තමාන මොහොතේම සංකරගන්් යන වෙලාදි තමයි අපට පුළුවන් වෙන්න. මේ සං කියන එක වැරදි දෙයක් බවතේරුන් අරගෙන සංවලින් මිදී නිදහස් එෙන්න්නට ඉතිං ඒක නිසා බුදුහාමුදුරු පෙන්නල දුන්නා ඒතන් සන්තං ඒතම් පනීතං. යදිදන් සබ්බ සංකාර සමතු. සබ්බ උපදි පටිනිසක්කු. මෙන්න මේ කියන ධර්මතාවය මයිකිවේ ඒතං මංගල මුත්තම. මේ මොහොතේම මේ වර්තමාන මොහොතේමයි ඔබ මංගල හබාගෙනයන්නේ. මංගල හබාගෙනයන්න නිසා ඔබ රාගේ දේශයේ මෝහය කියන තුන බිහි කරගන්නෝ. රාගේ දේශය මෝහය තුන බිහිකරගන්න නිසා ඔබ මංගල හබාගෙනයනෝ මේ මංගල හබාගෙන කිය නිසා මේ මංගල කියන තත්ත්වය උදාකරගන්නට යම්කිසි අරමුණක් උපාදාානය කරගත්ත නිසා අවමංගල කියන තත්ත්වයට පත්වෙන්න්න වෙන. මේ අවමංගල කියන තත්ත්යේ උදාවෙන්නේ ඇයි සබ්බේ තේකරගත්ත නිසා. මේ රාගය දේශයේ මෝහය කියන තේසං. පර්තමානමෝහතය සන්තංකරගත්ත නිසා. ති ඒක නිසා ඔබ තේරුම් ගතයුතුයි සන්තංවාජ්‍යත්තං අත්තිම අජ්‍යත්තන් ාගදෝසමහෝති පජානාති. අසතං ව අජ්‍යත්තාන් අත්තිමේ අජ්‍යත්තන් රාගදෝසමෝොහෝති පජානාති අත්තිනුකෝපරියාය සූත්‍රය. මේ අත්ිනුකෝපරියාය සූත්‍රය පෙන්නල දීලා තියෙන විදිහට සන්තන් කියල කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මය රාගේ දවේශය මෝහය සහිත බව. අසන්තන් කියලා කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මය රාගදේශමෝහ රහිත බව. සරාගී සදෝසී සමෝහි සහ වීතරාගේ වීතදෝසී වීතමෝහි කියන දුවතාවේ. ඉතිං ඒක නිසා අපි තේරුම්ගත යුතුයි මේ සන්තේරුන් අරගෙන සංවලින් මිදී නිදහස්සවී මැරෙන්ඩ වෙන දෙයක් මේ මහා මංගල සූත්‍රය පෙන්නලත්න. ති ඒක නිසා අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියන එක මාතුෘකා කොටගත්තා. මේ අසේවනාච බාලානම් කියලා පෙන්න්නන්නෙත්. පන්ඩිතා නංච සේවනා කියලා පෙන්නන්නත් සේවි තබ්බා සේවිතබ්බා සූත්‍රය මිසක් වෙනමක්වත් වෙෙම. සේවි තබ්බා සේවිතබ්බා සූතය තමයි මේ වචන දෙකින් පෙන්නලා පෙන්න ඉස්මතු කරලා නැවත වතාව පණපෝල විග්‍රහ කරලා තියෙන්. තිං ඒක නිසා අසේවනය කළ යුතු දේවල් සේවන කළ යුතු දේවල් දෙපැත්ත් පෙන්නලා දවිදේනම් වදාමි හැටියට. බුදු හාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙන. තින් ඒආදීව වශයෙන් තේරුම්ගත්ොත් අපි බාලතත්ත්වයට පත්කරවන්න ගති තියෙනවා. බාලගති. මේ බාලගති තමයි මමත්වයෙන් අපි ම්්‍යතාවෙන් අපි උපාධානය කරගන්න. මේ බාලගති සකස් කරගන්නේ බාලගති උපාදාානය කරගන්න පංචස්කන්දය උපාදාානය කිරීමෙන් බාලගති හදාගන්නේ උපාදාානය කරගැනීම නිසා නැවතනැවතත් බාලගති පාත්වාගෙන යන්නේ තමන් බාල නිසා. මේ බාල කියන අපි තවචනකින් කිවුවොත් පුජන. පෘතගජන තත්ත්වෙන් මං ජීවිතයක් පාත්වාගෙනයන නිසා. ඒක නිසා මේ පෘථජනභාවෙන් මිදිලා අරියසාාවක කිය තත්ත්වයට පත්වෙන්න්න නම් අපිට පණඩිතානංච සේවනා වෙන්න වෙන. පණ්ඩිත කියල පෙන්න්නන්න මෙතන අලෝබදෝ සමෝහ මූලිකවෙච්ච වීතරාගේ වීතදවේශී වීතමෝහහි පිරිසුදු හිත. බාල කියල පෙන්නන්න මෙතන රාගේ දවේශය මෝහය කියන පහත්ගති පාපගති බාලගති. ඉතිං ඒක නිසා මේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියන්නෙත් මන්ගේ හිතේ වර්තමාන මෝතේ ඇතිවෙන බාලගතිවලින් මිදී නිදහස් වෙලා පණ්ඩිත කියන තත්ත්වයට පත්වෙනවා කියන එක මයි. ඒ අමුව තමයි අපිට පුළුවන් වෙන්නේ. පූජාච පූජනී යානං කියන තත්ත්වයට පත්වන්න. පූජා කියන්නේ පැහැදීම. චය කියන්නේ හිතෙන් හදාගත්ත පැහැදීම. මෙතෙක්කල් ඔබ ඔබට ප්‍රියමනාප මිහිරි මදුර දවල් වලට තමයි හිතෙන් හදාගත්ත පැහැදීමක් නිර්මාණයකරගෙන හිටිය තවවිදකින්කිවත්. ඔබට ආශ්වාදයක් ගෙන දෙන දවල් තමයි ඔබ පැහැදීමෙන් ආග්‍රහණ කරගත්ත එකතු කරගත්තේ නමුත් ඔබට දැන්තේරෙනවා මිදීනි දහස් වන්නට සංවේජනීයන් වන්නට උපකාරවෙන දේවල් තමයි ඔබේ ඔබ දැන් පූජාවක් හැටියට පැදීමක් හැටියට එකතු කරගත යුත්තේ තමන්ගේ ජීවන් රටාවේ ක්‍රියාත්මක කළ යුත්තේ ඒ එක තමයි පූජාච පූජනීයාන මෙනමකක්වත්නෙම. ඒම නතුව පිදියයුත්තන් පිදීම නෙවෙේ. එතන ඊට බඩා ගැඹුරක්තියෙනවා මන්ගේ හිතට බර්තමාන මොහොතේ අරමුණන් වෙනකොට ඒ අරමුණුවලින් මම ගතයුතු දේමකද නොගතයුතු දේමකක්ද කියනක තේරුම් අරගෙන ගතයුතුදේ ගන්නවන අරගෙන තමන්ගේ හිත පූජාභූමිය බවට පත් කරගන්න නම් ඒවගේම නොගතයුතු දේ බැහැර කරනවානම් ඒ පූජාවෙන් මදෙනවා නම් මිච්චා පූජාවෙන් මිදිලා සම්මා පූජාවට පත්වෙනව වන න්න එතනති පූජාච පූජ නීයන එම නැතුව යම් කිසි සත්ව පුද්ගල සත්යෙක් පුද්ගලයක් පිළබඳව අරමුණක් ඇතිකරගෙන ගුරුගෞරවයක් ඇතිකරගෙන කරන පූජාව මෙතෙන්ට අදාල වෙන්න නෑ. මෙතන පෙන්නන්නේ තමන්ගේ මිදීම පිණිස, තමන්ගේ මගුල් සක්වලින් තමම්ම විදීම පිණිස පෙන්නන එකක්. ඒකයිකිවේ පූජාච පූජනීනං ඒ තං මංගල මුත්තුන. තින් මේ ආදී වශයෙන් අපි තේරුම්ගත්තුත් මේ මහා මංගල සූත්‍රයේ පුරාම පෙන්නල තියෙන්නේ මංගල කරුණු කියලා කොටසක් නෙවේ. මගුල් සක්වලින් මිදී නිදහස්වය යුතු පාර පිළිවෙත මාර්ගය තමයි. මේ මහාමංගල සූත්‍රය පෙන්නලා විග්‍රහ කරලා ඉස්මතු කරලා තියෙන්. තවත් ගාතාවක් කරගෙන ගත්තොත් මාතාපිතුූ උපට්ටානං පුත්්ත ධාරස්ස සං ගහෝ. මේ අදී වශයෙන් පෙන්නන්නෙත් අපිට නොහිතෙන අපි නොදකින ධර්මතාවය. මාතාපිතව උපට්ටාන මම කලිනුත් විග්‍රහ කරල තියනවා සතිපට්ඨානය කොටස් දෙකක් තියෙන. කුසලා දම්මා පතිිට්ඨාපේති අකුසලා දම්මා උපට්ටාපේ. කුල් දහම් වලින් මිදී නිදහසීම සහ කුසල් දහම්වල පිහිටා කටයුතු කිරීම. මෙන්න මේකම තමයි මෙතැන පෙන්නන්නේ මතා පිතුූ උපට්ටාන. අපි යළි මාතාවක් හදාගන්නේ පිතා හදාගන්නේ තාත්ෙක් සහ මවක් බිහි කරගන්නේ ගොඩගහ ගන්නන්නේ නය ගු දෙනුවකට ආදවාගන්න අපි මතු උපතක් සකස් කරගඩ. මතු උපතක් සකස්කරගන්නේ රා බව දේශ බව මොහ බව තවතවත් නඩත්තු කරමින් පවත්වාගෙන යන්නට ඕන නිසා. ඉතින් රාග භව දේශබව මොහබව මේ මොහොතේම මේ අවස්ථාවේම ඇතිවැඩ ගිය වෙලාවේම පරිකීන වශයෙන් ප්‍රාණයකරොත් ආය නූපදින වශයෙන් නිරෝධකරොත් අන්න එතනද මතු මවපියාතර සම්බන්ධයක් ඇතිවෙන්නේ නැත. එහමනං ආය නහි ජාතු ගබ්බ සයම් පුනරේ. ආපහු මවකුත් නෑ ආය පියකුත් නෑ. හෙමනම් මතාපිතු වූ උපට්ටාන ැම් මතු මවයිපිය යුදුරලදාන්න බෑ මේ මොහතේ මවයිපියයි මේ ජාතී මවපියය ුදුරල දැ නැ. මෙතනින් පෙන්න්නන්නෙමේ මව මැරීමක්වත් පියා මැරීමක්වත් මට වෙනස්කමක් කිරීමක්වත් පියාට වෙනස්කමක් කිරීමක්වත් නෙමේ. දසමාසේ උරේකත්වා සහ උද්ධිකාරෝ ආලිින්ගිත්වා දෙපැත්ත තේරුන්ගත යුතු. අපිට තාත්තා තාත්තා වෙන්නේ අපිෝ බිහිකරගන්නට තාත්තා මූලික වූ දායකත්වය දුන්න නිසා. එතකොට අම්ම අම්ම වෙන්නේ අපි ඔ බිහිකරන්නට දසමාසයක් කුසේ දරාගෙන හිටිය නිසා ඔන්න ඔය මින්ම්ම දැකගෙන ඔයමින් මෙගේ හාට කරගන්නේ නැතුව ඉන්ඩ පුළුවන්නම් මාතාපිත උපට්ටා නම් පුත්තදාලස්ස සං ගහෝ. සංකරගන්න ඒ සංකරගන්නවා වෙනුවට සං ගහිත කරගන්න ගහන කරගන්න මිදේ නිදහස් වෙනවා සංගහනෝ ඉතින් සං ගහනවා කියන එකෙන්මං අදහස්කරෙත් මේ සංසාර සම්බන්ධය ගහල බිඳල අස්කරනවා චේදනය කරනව උච්චේදනය කරන. ති මේ ආදි වශයෙන් අපි තේරුම්ගත්තුොත් මුළු මංගල සූත්‍රේම දේශනා කරලා තියන්නේ මංගල මුත්ති මංමිසක් මංගල මං නෙවේ. මංගල මාර්ගයක් නෙමෙයි මංගලවලින් මිදී නිදහස්ස වීමේ මාර්ගයක්. ඉතිං ඒකනිසා අපි තේරුම් ගතයුතුයි බුදුපාණන් වහන්සේ දේශනා කර වදාල කිසිම ධර්මකරුණක් ලෞකික මගුල් කරුණු අරභයා දේශනා කරපු කරුණු නෙවේ. ඒ සියලු දේවල් තියෙන ආධ්‍යාත්මික වශයෙන් තමන්ගේ විමුක්තිය තමන්ගේ නිවන තමන්ගේ නිදහස ඉස්මතු කරගන්නට. ඉතිං ඒක නිසා, මේ මහා මංගල සූත්‍රයේ හැටියට බදුහාමුදුරෝ දේශනා කරපු සූත්‍රය පුරාම එදා අනාත පින්ඩිකස්ස ආරාමේ සැවැත්නුවර ජේතවන ආරාමේ බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරපු. දම් සබා මණ්ඩපේට අභියස ඉඳගෙන උන්වහන්සේ දේශනාකරපු මහා මංගල සූත්‍රයේ පෙන්නුවම රාගිය නිසා දේශයෙන් නිසා මෝහෙන් නිසා අපි මංගල හබාගෙනයන. මංගල හබාගෙන යනතාක්කල් අපිට සබ්බේතේරෝගා, සබ්බේතයේ බයා, සබ්බේතය අන්තරායා, සබ්බේතය උපාත්දවා. සබ්බේතය අවමංගලා කියන තත්තයට මුහුණ දෙන්න සිද්ධ වෙන. අව මංගලා කියනෙ එකට මහුණ දෙන්න වෙන්නේ මංගල කරගත්ත නිසා. නිච්ච කරගත්ත නිසා අනිච්ච වෙනවා. සුකකරගත්ත නිසා දුක්ක වෙනවා. අත්ත කරගත්ත නිසා අනත්ත වෙන. ඒවාගේම මංගල කරගත්ත නිසා අවමංගල වෙන. ඒ බවතේරුගත්තොත් නිච්ච කරගන්නෑ. සුකරගන්න. අත්ත කරගන්න මංගල කරගන්න. එහෙමනක් මංගල කරගන්නඩ යනෙ නෑ අනිච්ච අනුපස්සී විරති නිච්ච සංඥා පජාති. අනි්ච තේරුම් ගන්නව නිච්ච ඉවත් කරගන්නවා හිතෙන්. දුක්ක අනුපස්සී විේහරති සුක ස්ඥා පදාති. දුක්ක අනුපස්සනා කරන සුක ප්‍රහාාණය කරගන්න. අනත්ත අනුපස්සී විහරති අත්ත ස්ඥා පජාති. අනත්ත තේරුම් ගන්න අත්ත ප්‍රහාණය කරනවා. මේ ආදී වශයෙන් ආනාපාන සති සමාධයක් ක්‍රියාත්මක කරනවා. එහෙමනක් අව මංගල අනුපස්සී විහරති මංගලම් පජහතියෙන තත්ත්වයට අපිට පත්වන්නට පුළුවන්කමක් තියෙන. ඉතින් ඒ බව තේරුන්ගත්තොත් අපිට තේරෙනවා මේ මගුල් සක්වලින් මිදී නිදහස්වීමේ පාරක් තමයි බුදුපාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ පෙන්න ලදීලා තියෙන්නේ වෙන මොකක්වත් නෙම. තින් ඒ බවතේරුන්ගත්තොත් මේ මහා මංගල සූත්‍රයේ මූලික හරේ අපි තුළින්ම තේරුම් අරගෙන සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් මග හතරයි පල හතරයි ස්මතු කරගන්නටම මෙධර්මස්කන්දය එක සූත්‍රයකින්ම මංගල සූත්‍රයෙන්ම පෙන්නලදීලා තියෙන්. ඉති මංගල සූත්‍රය කියෙල් එක සූත්‍රයක් වුණාට මෙතනදි අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියන තැනදි සේවිතබ්බා සේවිත අබ්බා දම්ම පරියායි ඉස්මතු වෙලා තියන්. ඒවාගේම මාතාපිතුව ඔඋපට්ඨානං කියන තැනදි නහි ජාතු ග්බසයම් පුනරේ හැටියට ප්‍රථන සූත්‍රය ඉස්මතු වෙලා තියෙන්. මේ අදී වශයෙන් මේ මංගල සූත්‍රය පුරාම තවස් සූත්‍රධර්ම ගණනාවකම කරුණුකාරණා කැටිවෙලා එක් වෙලා ඒකා අයන දම්ම පරියායක් හැටියට දේශනා කරලා තියෙන්නේ වෙන යම් කරුණක් නොවේ. ඒක නිසා අපි තේරුම් ගතයතුයි ඒක අයනුවා යම් භික්කවේ මක් ගෝ සත්තානම් විසුද්ධියයා. සෝක පරිදේවානම් සමතික්කමාය දුක්ක දෝමනස්ථානං අත්තංගමාය අස්ස අධදිගමයි නිබ්ානස්ස සච්චි ක්‍රාය අධිදං චත්තාරෝ සති පට්ටාන. මේ ඒක අයන මාර්ගය මිසක් වෙනත් මාර්ග බුදුහාමුදුරුවෝ අනු මත කරලා පෙන්න ලදීල නෑ. ඉතින් මේ ඒකා අයන මාර්ගයට අදාලොවම තමයි බද්ධදේශනාවේ යමක් දේශනාවෙනන දේශනාවලා තියන. ඉතිං ඒක නිසා අපි තේරුම් ගත යුතුයි අප අද සම්මතයෙන් අනිත් තාගම්වලට සාපේක්ෂව ජය මංගල්්‍ය වේවාගේ ධිෂ්ඨානයක් ඇතිකරගන්නට ප්‍රාර්ථනාවක් ඇතිකරගන්නට අධදිිෂ්ඨානයකයන්න්න සුදුසු නැහැ. ප්‍රාර්ථනා ඇති කරගන්න තත්ත්වයට අපි පුරුදු වෙලාතියනවා පුහුණු වෙලා තියෙන. නමුත් අපි තේරුම් ගත යුතුයි න ආයාචනා හේතුවා න පාර්ත්තනා හේතු. ප්‍රාර්ථනාවක් වත් ආයාජනාවත්වත් කරන්න එපා මොකදේව හේතුවෙනවා. හේතු වෙනවා කියන්නේ තේසං හේතුන් තතාගතව සංසාරගමනට හේතු වෙනවා. ඉතින් සංසාරගමට හේතුවෙන දේවල් බෞද්ධයන්ට ගැපෙන් නැහැ මොකද සංසාර්ගමනයින් මිදී නිදහස්වීම තමයි බෞද්ධයන්න්නසින් ඉස්මතු කළ යුතු ඉස්මතු කර ගතයුතු ඒකා අ එන අරිය විමුත්තිය. ඉතිං ඒක නිසා මංගල තේරුන් අරගෙන, මංගල හමාගෙන ගියොත් අවමංගල වෙන බවතේරුන් අරගෙන. සබ්බේතේ රෝගා සබ්බේතයේ බය සබ්බේතය අන්තරාය සබ්බේතය උපදවා, සබ්බේතයේ අවමංගලා වෙන බවතේරුන් අරගෙන, මංගල මුත්ති මං වෙන්නට මංගලවලින් මිදේ නිදහස් එන්නට මේ සියලු දහම් කරනු බ සියලුම දෙනාට උදව් කළගතයුතුයි උපකාර කරගතයුත්තුයි හේතුවක් කරගත යුත්තුයි. ඒක නිසා මේ මංගල සූත්‍රයේ පෙන්නල තියෙන සියලුම කාරණා මගුල් සක්වලින් මිදී නිදහස්ශවීමේ අර්ථයෙන් පරම නිබ්ානසුවයේ ඉස්මතු කරගැනීමේ අර්ථයෙන් ඔබ භාවනා කළේතුයි, භාවිතා කළේතුයි බහුලේකත කරයුතුයි. එහෙම නැතුව මගුල් කරුණු හැටියට දැනගෙන ධාරණය කරගෙන ඉගනගෙන හිටියට, ඒයි නොබේ නිවනට කිසිම් පල ප්‍රයෝජයක් නැෑැ නමුත්. ෞක ජීවිතයකට යම් හපතක් වඩ පුළුව. ඒක මට නෑ කියන්නත් දෑ වෙන කාටවත් නැ කියන්නත්ද. නමුත් ඔබේනිවන් මාර්ගයට, රාගක්්‍යයෝදෝසකයෝොමෝහකයෝ නිබ්බානං කියනකට ඔය මංගල කරුණු කියනවා කිසි මාකාරයකින් උපකාර වෙන්නේ නැහැ. උපකාරවෙන්නේ මංගලවලින් මිදී නිහස්වීම මාර්ය මිසක්, මංගල මුත්ති මාර්ගය මිසක්, මංගල විමුත්ති මාර්ගය මිසක් වෙන මොකක්වත් නෙමේ. ඉතිං ඒක නිසා, ඔබ සියලු දෙනාට මේ නිච්ච සුකා අත්තකරගෙන මංගල කරගත්තුොත්, අනිච්ච දුකා අනත්ත කියන අවමංගලවලට මුහුණ දෙන්න වෙන බව තේරුන් අරගෙන සංසාරදුකින් මිදේනි දහස්වීමට පරමනිබ්භානසුවයෙන් සුවපත්වීමට මේ සියලු දහම් කරුණු උදව්වේවා, උපකාරවේවා හේතුවාසනා වේවා. හොඳයි ඔබ සියලුම දෙනා දැම්මේ කෙටි වෙලාවක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් තුන්සත පාදවාගෙන ඉන්න අවස්ථාවක, රාගේන්තර වූ දවේශයෙන්තරෝූ මෝහෙන්න්තරූ පරිසුදු හිතක් ඇතිකරගෙන පින් අනුමෝදන් කරන්නට මේ ගාතාවන් කියමු. එත්තාවතාච අම්මේහි සම්බ දම්පු්ඥ සම්පද. සබ්බේදේවා අනුමෝදන්තුූ සබ්බ සංපත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බ දම්පුුණ්ඥ සම්පදම්. Sabe buta anomodantu sabbesangpatisititya hetaාවtaca ammehi sambedam punya sampang Sae satta anodantu sabesangpatiitdhiya, Idam menyati na hotu suki hontu nyateo Idam me nyati na hotu suki hontu nyateeo. ඉදං වූඥාතිීනං හෝතු සුකිිතාහුන් තුඥාතයෝ එමිනාපුං්ඥකම්මේන මාමේ බාල සමාගමු. සතන් සමාගමෝ හෝතු යාවනිභාන පත්තියා කායේනවාචාචිත්තේන පමාදේන මයාකතා. අච්චයංකම මේ බන්තේ බූරි ප්ඥ තතාගත. කායේන වාචාචිත්තේන පමාදේන මයා කතා අච්චයංකම මේ දම් සන්දිිට්ටික අකාලික කායේන වාචාචිත්තේන පමාදේන මයා කතන් අච්චයංකම මේ සංග සුපටිපන්න අනුත්තර හොඳයි ඔබ සියලුම දෙනාට යහපතක් වේවා සෙතක් ව්‍යවා ශාන්තියක් වේවා දම්මානු දම්ම පටිපදාවේ හැසිරි ඒ තම් අංගල මුත්ති මං වෙන්නට ගල් සක්වලින් මිදී නිදහස්වෙන්නට මේ සියලු දහම් කරනු උදව්වේවා උපකාරවේවා හේතුවාසනා වේවා.සිව්හෙල TVව නාලිකාව සබස්ක්‍රයිප් කළ නැත්තන් ඔබ දැම්ම සබස්කරයිප් කරන්න. එවගේ මර සීනුවත් කලික්කරඩට පස්සේ. අපි දන්න හැම වීඩුව එකක්ම දාපු ගමම ඔබ ජංගම දුරකතහිට ගන්නව ගන්න පුළුවන්.